තවත් මේ රෝග කාරක පිළිබඳව මේ විස්තරය හුඟක් ඉල්ලීමක් කරනවා මේවා මෙතින් දැනගන්න එකත් නරක නැහැ ඉතින් නවුත් මේක පෙන්වන්නේ මොකද්ද මේ ඉතින් මේවට ඇතිවෙන්නා මේ හේතු නොඑක ආකාරයෙන් මතුවලා එනවා ඒ ඉතින් මේ විස්තර පෙන්වා දෙන්නේ මොකද්ද මේ එක එක මේ මේ කාරණයන් රෝග මූලිය මොකද කොහොමද ඇතිවෙන්නේ ආදී වශයෙන් ඥාන ප්‍රශ්න මේ අපි මුලදී විග්‍රහ කරලා තිබිච්ච ඒවා දැන් මේ දිය වැඩියාව මදුමේහය ආදී වශයෙන් විග්‍රහ කරම කොටසක් තියෙනවා මේ කොටස කර්ම ශක්තියක් එක පැත්තකින් බලපානවා අනිත් පැත්තෙන් ලෝක සත්‍යය විසින් ආස්වාද විදීම සඳහා නොඑක ආකාරයෙන් කරගන්න කටයුතු තියෙනවා මේ යැවෙන කටයුතු ඒ කටයුතු නිසා යම්කිසි ආකාරයක අවඩක් අසාධාරණයක් සිද්ධ වුණොත් ඒ හේතුව නිසා හටගත් ආවුදේත් උපනිශ්‍රේ වෙනවා මේ උපනිශ්‍රේ වීම නිසා සමනන්තරයක් ගොඩ නැගිනවා අනන්තරයක් වශයෙන් යම් කර්මයක් කරලා තිබුණා නම් අවශ්‍ය සමනන්තරයේදී මේ අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙක එක්වීමෙන් රෝගකාරකයෙන් නැගිලා හිටිනවා මේ දිය වැඩියාව කියන වචනෙ රූප වෙනන්නේ ඒකයි දිය කියලා කියන්නේ මේ ලෝකයේ පිළිබඳව ලෝකයේ පිළිබඳවම ලෝකයේ වාසයේ ලෝකයේ වර්ධනය කර ගැනීමටම දඟල්නවන යම් කාලයක මේ සතර ගමනේදී ලෝකයට අයිති වෙන දේ මොනවාද ලෝක කියලාගේ පංචකාමී ප්‍රධාන වාසී මදු කියලා කිව්වෙත් පංචකාමී ඔය පංචකාමීට මෙහෙවෙන ගති ලක්ෂණයක් තියෙනවා මේක සසිරෙදී සත්‍යයෝ කරගෙන ඉන්න දෙයක් මෙන්න මේ නිසා හටගන්නා යම් කිසි කර්ම වේගයක් තියෙනවා ඒ කර්ම වේගයේ උපනිශ්‍රේ වෙනවා නැත්නම් කර්ම වේගයේ මූලික වෙනවා මේ මදුමේහේ දියවැඩියාව කියන රෝගයට ඕකට හේතුකාරක වෙන විදිය පරිසරයක් ලෝකෙ ගොඩ නැගුණාම අර අපරාපරිය වශයෙන් පිහිටපු කර්ම වේග ඇදලා එනවා ඇදලා ඇවිදලා අනන්තර සමනන්තර වශයෙන් එක් වෙලා ශාරීරික දුර්වලතාවයන් ඇති කරවලු ඒ ඇති කරාට පස්සේ හටගන්න රෝග ලක්ෂණය තමයි මදුමේහේ දියවැඩියාව ඉතින් එක්ක මේක කරන්න මොකද කරන්නේ එකක් තමයි අනන්තරයේ දුරුකරන එක අනන්තරයේ දුරුකරනවා කියවර හදාගත් අනන්තරයට කරන්න දෙයක් නැහැ ඒක කර්ම ගුණේ තියෙනවා කර්ම භවෙ පිහිටලා තියෙන හදාගත් ඒ අනන්ත සංසාරයේ පටන් ගෙන ඒව හදන්න තියෙන සමනන්තරේ පරිසරය සුද්ධ කරගන්න ඕනේ මේ දියවැඩියාව නැන්නේ මදුමේහි හැදෙන්න හේතු වෙන පරිසරය සුද්ධ කරගත්තොත් ඒක රවති කරන ප්‍රත්‍ය නැති නිසා කර්ම වේගයේ ක්‍රියාත්මකෙන්න ඉඩ නැති වෙනවා. ඒතර මේ රෝගී කාලට ඉන්නේ නැහැ. දැන් මේ ලෝකයෙන් ආස්වාද වැඩියෙන් බලාපොරොත්තු වෙන කෙනා මේ කාලේ වෙනකොට පංචකාම ආස්වාදේ ලබා ගැනීමට අවශ්‍ය මූලික දේ තමයි ධනෙ. ඒ හැම වස්තුවක්ම ගැනීමට ධනෙ මූලික කරගන්නවා. ඒ මූලික ධනෙ ලබා ගැනීමට අයිතු අසාධාරණ වැඩ කරනවා. ඒ කියන්නේ කනබුණ ආහාරය නම් රසවත් කරන්න විවිධ රසකාරක දානවා. මදු කියලා කිව්වෙත් ඒකයි රසවත් කරන්නේ. පංචකාමයේ මදු සුවඳ කරන්න රහ කරන්න හදලා ගන්න ඒවා. ඒ වගේ මේ සකස් කර ගැනීමේදී හොඳ කර ලස්සනට හැදිලා තියෙනවා නම් හොඳට හැදිලා තියෙනවා නම් පෝෂණයේ ඕවා මෙයා බල බල අන්තිමට එක දෙයක් කරනවා. ඒවා ලබා ගැනීමට අයිතුකම් අයිතු වැඩ ගන්නවා ප්‍රයෝජනෙට. අන්න ඊළඟට සිද්ධ කරන දෙයක් මදු කියන වචනේ අදහස් දෙකක් තියෙනවා එකක් තමයි මුදු මොලොක් බව අනික තමයි මදු ගහනවා මද්ද කියන්නේ තොණ්ඩුවට තමන්ගේ වාසියට ඕන මද්දක් ගහනවා මත් වෙන දෙයක් දානවා මත් කරන ඒවා දානකොට මදු ගහනවා කලබුණ ආහාරය හදාගන්න විවිධ විෂ වර්ග දානවා. ඒවා රැකගන්න පෝෂණය කරගන්න රස්වන කරගන්න ඒවත් දානවා. ඒවා දාලා ලෝකයට විකුණනවා. තමන්ගේ
සුව ලබා ගැනීමට හම්බ කරගන්නව අවුවේ මේ ක්‍රියාවලිය යම් කාර්යයක් කරනවා නම් කරපු අයට කර්මයේ නිපදෙන අනන්තර වශයෙන් දැන් එහෙම පරිසරයක ඉපදුනහම මේ පරිසරය තුළ සමානාන්තරයේ ගොඩ නැගෙනවා ඉතින් විශේෂයිත පළතුරු ආහාර කණ්ඩ සිද්ධ වෙනවා අර අනන්තරයේ ඇදිලා එනවා ආපුහම මදුමේහි හැදෙනවා ඔලක් කණ්ඩ බෑ ඉතින් රෝගී අද වැරගල් තියෙන එකම ක්‍රමයක් තියෙනවා මොකද්ද සමානාන්තරයේ දුරු කරන්න ඕනේ ඒක සාමාන්‍ය කෙනෙකුට දෙන්න කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ප්‍රබල රජයක් විසින් කරන්න ඕන දෙයක් ඒවා යම් කිසි ක්‍රමානුකූල පාලනයක් ඇති කරලා යම්ිති ආකාරයෙන් අයිතු අසාධාරණ හරි හම්බ කිරීම ඒ වගේම නොයෙක් වසවිස ගහලා හදන්නා වූ ආහාර ප්‍රමිතියකට අනුකූලව තියනවාද කියලා බලලා ඒවායි ප්‍රමිතියට අයින් කරනවා වලලා දාලා හරි පුච්චලා දාලා හරි විනාශ කරලා දාලා පාඩු බලන්නේ නැතුව හරියට හදපල්ලා කියලා අන්නේම නියෝග පනවල හදන්න වෙනවා හදලා එවනවා යම් කිසි විෂ වර්ගයක් විෂ හදලා එවනවා යම් කිසි ක්‍රමයකට අනුව කියනවා ඒ විෂ වර්ගයේ ගහලා දින 7ක් යනකම් 14ක් යනකම් ප්‍රයෝජනෙට ගන්න එපා ඊරොළු පළතුරු ආදී කියලා. ඉතින් බෝංචි කඩනවා. පතෝර වැටකොල්ලු තියෙනවා. විෂ වර්ගයේ ගහලා ඉවරලා හිටනම් සුමාන ගණන් බලා හිටියොත් එහෙම කණ්ඩ වෙන්නේ බෝංචි ඇට. තම්බලා කණ්ඩේ නෑ කරල් එහෙම තියෙන්නේ වේලෙනවා බෝරනවා දවස් දෙකක් බැඳගම. කරවිල බෝරලා කොහොම තමයි කණ්ඩ වෙන්නේ. මොකද කරන්නේ අද වීත් ගැහුවා හවසට ආවා ඕඩර් එක කැපුවා හේදුවා දුන්නා අර මේ තලිය ඔක්කොම ගහපු විස අර එළවලු වල පළතුරු වල මෙන්න මේ විදිහේ දේවල් අපි කනවා නමුත් මෙයා ප්‍රවිතියක් නැහැ දන්නේ නැහැ බලන්නේ ලස්සනට එළවලු පළතුරු තියනවා දැක්ක අපිට ගෙනත් දුන්නා අපි කෑවා මිසක් බලන්නේ ඉන් කර්ම ශක්තිය අනුවම කැරකිලා තියෙන අනුන්ට අරවපු අපිට වැටෙන්න මොකද වෛද්‍යවරු නිගමනය කරනවා එලෝලුයි බතුයිම කාපල්ලා මදුමේහේ තියෙන එක. එලෝලුම කන්න. තම්බලා හැටත් එලෝලුම කන්න. එලෝල් කියන්නේ ඔක්කොගේම ධාර තියෙන අර විසමයි. ඒකම කන්න කියනවා. වෙලා තියෙන වෙන මොනවා කන්නද? ඒ වෑම තමයි වැඩිපුර විස තියෙන්නේ. කන්න කන්න විස වැඩි වෙනවා. අන්තිමට වග්වලු කුණු වෙනකම්ම ඔක සිද්ධ වෙනවා. යන්නේ ඒකයි කියන්නේ රෝග ලක්ෂණ වල හැටි. ඉතින් අනුන්ට තෙරපි මේ ඇති කරන අනුන්ට පීඩාගෙන දෙන යම් දේවල් සසනිදි කළා නම් ඒකම පීඩණයට හේතු වෙනවා අපිට ඒක තමයි පීඩණයට මුල සමන අනන්තරේ ඒ පීඩණයට හේතුකාරක වන්නා වූ දයන් දැන් ලෝකෙ සිද්ධ වෙනවා නම් ඒක සමනන්තරේ ඒ සමනන්තරේ තියෙන කාට අනන්තරේ ඇදලා එනවා අපරාපරිය වේදනීය කර්ම වශයෙන් ඒ ආපුහම ප්‍රෙෂර් නැන්නම පීඩනය කියන එක එනවා. ඉතින් මේ කාලවල එකිනෙකා පීඩාවටපත් කරන විවිධාකාර ක්‍රමවේද වලින් පිරලා තියෙන ලෝකේ. දැන්ට අවුරුදු 50කට 60කට එහා එහෙම පීඩාවක් දකින්නත් නැහැ. බොහොම අඩුයි. කවුරුවත් අඬනවා බලා ඉන්න කැමති නැහැ. කෙනෙකුට හිතවන්න කැමති නැහැ. කාට හරි වචනයක් කිව්වොත් වචනේ කඩ කරන්නේ නැහැ. විවාහයක් කරගන්නවා කිව්වොත් විවාහය කරගන්නවා මිස බොරු කියලා හිටලා ළමයි හදලා දීලා පැනලා දුවන්නේ නැහැ. හැමවරි ඉන්නේ. අද එහෙම කරුණාට එදා එහෙම කරුන්නේ නැහැ. අපි ආතරමුත්ලා විවාහයලා හිටන් කසාද බෙදලා බැලුවොත් එහෙම සාහතික ගන්න කිව්වොත් එහෙම 100% එක්ක කසාද බෙදලා නැහැ එහෙම. හැබැයි පවුල් අතරමං කරලා ගිහිලා නැහැ කොහෙවත් අපූර්වට පවුල් කාලා තියෙනවා. තමන්ගේ භාර්යාව තමන්ගේ භාර්යාව විදිහට ජීවිතාන්තය දක්වා පිළි අරන් තියෙනවා. අද නීති 100ක් දැම්මත් භාර්යාව හැටියට පිළිගන්නව අවුරුදු 5. ඊට පස්සේ පන්ලා හිනා වෙනකේ භාර්යාව කරගන්න හදනවා. ස්වාමි පුරුෂයා කරගන්න හදනවා. පීඩනේ අධි පීඩනයක් ඇති වෙනවා හිතවලට. දෙමාපියන්ගෙන් දරුවන්ට පීඩනේ, දරුවන්ගෙන් දෙමාපියන්ට පීඩනේ මේ පරිසරයේ සමානාන්තරේ. ඒකට හේතුකාරකගෙන පරිසරයක ගති ලක්ෂණ චරිත ලක්ෂණ දැන් හැදිලා තියෙනවා. ඒස අධි පීඩනයක් ඇති කරවනවා. සමනන්තරයේ ගොඩ නැගෙනවා. එතකොට අර සසනීති කරලා තිබිච්ච පෞකාරකම් තිබුණ නම් අනන්තර වශයෙන් තිබිච්ච අපරාපරිය කර්ම වශයෙන් ඇදිලා මේ සමනන්තරයට සම්බන්ධ වෙනවා. ඒකේ හේතුව තමයි මේ රුධිර පීඩන ආදී දේවල් වල මුල.
කොලෙස්ටරෝල් කියලා මේ වචනේ පෙන්වන්නේත් ඒකමයි. වචන ඉංග්‍රීසි වචන වෙන්නත් පුළුවන් වෙන ලතින් වචන වෙන්නත් පුළුවන්. කොයි අතින් ගත්තා හරි. අපි කරන වැඩක් තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? අපි හරි අකමැති. අන්‍ය පුද්ගලින්ට වඩා දෙවෙනි වෙලා ඉන්නේ. අපි මේ තත්ත්වෙට එන්නමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යය වෙලා හිටන් මදි. ඔය පොඩි සල්ලි එහෙම දේලා මදි. කොළොල්ට අධිකාරය වෙලා ඉන්න හරි කැමති. ලොකු ලොකු සල්ලි කාර්යයන්ගේ තියෙන කොළොනි පොඩි උන්නේ මණි තියෙන්නේ පොඩි පොඩි ඒවා. ඔවා රෝල් කරලා තියාගන්නම තමයි දඟලන්නේ. අනික ඒවා ඔක්කොගේම සම්පත් අරන් තමන්ගේ රෝලේ දාගන්න හදනවා. නව කවුරු මොන જાතියෙන් තිබ්බ හරි රෝල් කරගත්තේ තමයි තමල්ලන් කර්ම වේගින් හැදිලා තියෙන්නේ. සසරේදී අනුගේ සම්පත් රෝල් කරලා තමල් තියාගත්තේ. අන්නේ බුද්ධිලි ආක්‍රීය කරනවා. තමන්ගේ වැඩිය සද කරගන්නවා. ඒ කියන්නේ කර්මයේ වේගය මේ කාලේ පල දීලා මේ අවස පරිසරයත් එක හැදෙනකොට කොලෙස්ටරෝල් කියන නමින්ම රෝගයක් දාලා තියෙනවා. නම කවුරු දැම්මත් මොන පාසාවෙන් දැම්මත් ඒකේ තියෙනවා රෝග මූලී ලක්ෂණේ. ඉතින් සල්ලි වලට වහල් වෙන්නේ නැතුව ධනෙට වහල් වෙන්නේ මිල මුදල් වලට වහල් වෙන්නේ නැතුව යුක්තිය සාධාරණත්වයට ඉෂ්ට කරන්න පටන් ගත්තා නම් පරිසරය හරියනවා. රමණන්තරේ නැතුව යනවා. සංසාරගත පාපකර්ම තිබුණත් පල දෙන්න හේතු නැතුව යනවා පරිසරේ. ඒ පරිසරය සුද්ධ කරගන්න හැටි. අම්ල පිත්ත කියන රෝගයක් තියෙනවා. ඒත් අර කියන විදිහටම ඇතිවෙන්නා වූ දෙයක්. ඔය අම්ලය කියන වචනයක් තියෙනවා. අම් හල නිසා අම්ල වෙනවා. අම් කියන වචනේ අපි ළඟ භාවිතාවේ ටිකයි තියෙන අම්මා කියන එකෙන් අම් ඇවිදින් තියෙනවා. පැත්ත කර දානවා. අම්මා කියනවා මොනවද ගණන්. මේ පරිසරයේ හැදෙන හැටි කර්ම විපාකයේ හැදෙන හැටි. පීතු කියලා වචනයක් තියෙනවා. ඒකත් හැරලා දානවා. තාත්තලා මොනවද දන්නේ? පීතුලා දන්න එකක් තියෙනවා අපි විතර. ඔන්නේ කාරණා දෙකකින් යුතුවන මානසිකත්වයක් හටගත්තාම කර්ම වේගයේ අම්ල පීත වෙනවා. අම්හල එකයි පිත් හරපු එකයි. දෙකේ ලක්ෂණ දෙකේදී අම්ල පිත්ත කියලා දෙකක් හැදෙනවා. අද අපි වරගෙන රක්ත වාතය කියලා. රක්ත වාතය කිව්වොත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හිනා වෙනවා. අම්ල පිත්ත කිව්වොත් එහෙමනම් රෝගයක් තියෙනවා කියලා. අම්ල පිත්ත කිව්ව එක තමයි අපි රක්ත වාතය කිව්වේ ආයුර්වේදී. ඉතින් ඒ කියන්නේ ওই ගති ලක්ෂණ දකින්න ඕනේ. ඒ හැදෙන රෝග සහ පරිසරය හැදුනහම ඔක්කොම හැදෙනවා. එදා අම්මා තාත්තා කියන දේ අහකලේ නැහැ. ඒගොල්ලෝ වැඩිහිටියෝ හැටියට සැලකුවා. ලෝකේ පිරුණ තතු දත් අධ්‍යක්ෂ මැති අය හැටියට සැලකුවා. ඒ කියන කියමන් වලට ප්‍රධාන තැනක් දුන්නා. ඊට අනුකූලව දරුවෝ කටයුතු කළා. අද අලුත් ක්‍රමයේ අනුව අම්මලා තාත්තලා මොනවද දන්නේ? පීතුලා දන්නේත් නැහැ, අම්මලා දන්නේත් නැහැ, මාතුලා දන්නේත් නැහැ. අපි තමයි දන්නේ. අන්න එතෙන්ට පත් වුණාට පස්සේ ඇති වෙන වෙනස එනවා විදිහට. එදී අපි පිළිකා ගැන අපි ওই දිසෙලා පිළිකා ඇයිස් මේ දිසෙලා හුඟක් විග්‍රහ කරලා තිබුණා වචන වලින් හැදෙන හැටි. පිළිකින වචනේ වෙන්නන්නේ මොකද්ද? ලැජ්ජා සහගත වසාගත යුතු ස්වභාව. ඒ වසාගත යුතු ස්වභාවයක් තියෙනවා නම් පිළිවලින් කරන්නේ අන්නේ එකයි. අන්නේ ලැජ්ජා ස්වභාවය විනාශ කරලා දමනවා. පිළිකා දමනවා. විනාශ කරන්නේ මොකක් කරලාද? ලැජ්ජා ඇති වැඩ කරලා.
අන්නේම කෙරිච්චහම මොකද වෙන්නේ ලැජ්ජා නැති දැන් මෝහ කරලා දාලා තියෙන එක වහර දාන්න එක විරුද්ධ කරලා දාන දැන් ලැජ්ජාව වී යුතු දැන් ලැජ්ජා නැහැ පිරිකා දාලා පිරිකා එන්නේ කොහෙද කියලා බලපුවාම ඊට හේතුකාරය තැන් වල තමයි එන්නේ පියවිරු වල ලිංගේන්ද්‍රිය ඇසුරේ ගර්භාෂයේ ඒවැ තමයි පිළිකා තියෙන්නේ මුඛයේ පිළිකා තියෙන තැන් ලැජ්ජා ස්වභාවය නැති කරන්න කටයුතු කරමු ඉන්ද්‍රිය ස්ථාන ඒ රෝගයටත් මුල් වෙලා තියෙනවා ඉතින් ඊට අවශ්‍ය කරන්නා වූ තත්ත්වයේ ලෝකේ වර්ධනය වෙනකොට සමනන්තරය හැදෙනවා සසරිත කරපු කර්ම වේග අනන්තර වශයෙන් ඇදලා එනවා රෝග ලක්ෂණේ පිළිකාව ඒ තැන් වලට ඔබින ඉදිරිය අඩේට ආශ්‍රයයට යනවා ඔය දිසලා තෝ කිව්වා අල තියනවා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන අල තියෙන ආශ්‍රය කරන්න කියලා තමයි අඩ ආස් ඒ අඩ ආස් තමයි ඒඩ්ස් වෙන්නේ ඒයි කියන්නේ වට අල තියෙන ආශ්‍රයයට ගියාම ඒඩ්ස් වලට මුල අලත් ඒඩ්ස් ඕගේ මුල වෙන්න එකම එකක් තියෙනවා මොකද්ද කාම මිත්‍යාචාරයයි තමයි ප්‍රධානම කාරණේ කියලා කියනවා ඒයි කියන්නේ වට අඩෝල් ආශ්‍රය කරන්න ගියාම ඇතිනේ කාම මිත්‍යාචාරය කාම මිත්‍යාචාරින් නිසාම තමයි ඒඩ්ස් වලට මුල කාම මිත්‍යාචාරයේ පාපය පාප පරිසරයේ ඒඩ්ස් වලට මුල් වෙලා මේ කාලේ රෝගයක් වශයෙන් එනවා ප්‍රියාගේ කීම නාසන කොට සංසාරෙදි හැරි කමක් නැහැ කරපු ඒවා තියෙනවනේ පිය නාසනදී තමයි පිය නාස තමයි පීනස වෙන්නේ උම කියන්නේ මව් උමට ඇද කරනවා උම්මට ඇද කරපුවාම උම්මට ඇද කරම තමයි ඇද්ද උම ඇදුම පිය කියන දේ නාසබ්බක තමයි පීනස ඇදුම පීනස දෙකට හේතු වෙන පාප කර්මයේ සහ ඒක නිරුක්තිය දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැනුත් ඉතින් ඒ දෙකමනේ කරන්නේ පසුතලේ කරන්න වෙලා තියෙනවා මොකද සමාජ පසුතල යනවා එහෙම තමයි ඉන්නේ හැදෙන්නේ ඇදුම පීනසට මුලත් එතන ඒ දෙක ඒ විදිහට ඇති වෙනවා ලයන්විත බවක් තියෙනවා මිනිස්සු අතරේ. ඒ ලයන්විත බව දුරු කරලා දැම්මහම හතුරු බවට පත් කරනවා. ලයන්විත බව ගුණධර්ම නැති කරලා දානවා. ලාදුරු කියන තත්ත්වයට පත් වෙනවා. ඇති වෙන ආකාරය. කූ කියන පහත් තත්ත්වයට අවශ්‍ය දේවල් අටවනවා. කූ අටහ කියන එක තමයි කුෂ්ඨ වෙන්නේ. මේ පහත් තත්ත්වයේ දේවල් අටවන්න පටන් ගත්තාම ඇති වෙන එකේ ප්‍රතිඵලය කුෂ්ඨ. ඉතින් මේ ඔක්කොම දදගෙඩි ආදී මේ ඔකොටම හැම එකක් ගන්න මෙහෙම එකින් එකට තියෙනවා. මේ රෝග නිකන් හටගන්නේ නැහැ. මේ නිරුක්ති තියෙනවා මේ හැම එකකටම. මේ නිරුක්ති අනුව තමයි ඒ හැදෙන පාප මූලය සහ පරිසරයේ තියෙනකොට ඒ රෝගයට මූල දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අපිට අයින් කරලා තියෙන දැන් පරිසරය අයින් කරලා ප්‍රයෝග සම්පත්තිය යොදා ගන්න ඕනේ. එතකොට නැවත වාරයක් ගති සම්පත්තිය හැදුනහම අර මූලික අවශ්‍ය කරන්න ආවු සමනන්තරේ දුරු වෙලා යනවා. අනන්තරේට අවශ්‍ය කරන පසුතලිය නැති වෙලා යනවා. කර්ම ශක්තියේ කර්ම මේකේ තිබුණට ඇදලා ඉන්න තැනක් නැහැ. පරිසරය හොදනවා. එතකොට ඒ රෝග සමනය වෙනවා. ඉතින් ඔබ තෝරා ගන්න හරි ගැඹුරුයි.